රනිල් මහත්තයර නැවත බලයක් දුන්නොත් මේ තියෙන රට මීට වැඩිය ඉහළ තැනකට ගෙනියන්න පුළුවන් නේද? එතුමාට අපි පාර්ලිමේන්තුවේ නිවැරදි තීන්දුවක් අරගෙන බලය දුන්නා. මේ අවුරුදු දෙකක් යනකොට ඔබතුමාලට පේනවා තිබුණු තත්ත්වයේ සහ දැන් පවතින තත්ත්වය ඔබතුමාලට පේනවට වැඩිය දෙයක් ආයෝජන ඇමතිවරයා හැටියට මට පේනවා. මොකද විදේශ ආයෝජකත් එක්ක සම්බන්ධ වෙන්නේ මම. ඒ අයගේ විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා නැවත රට කඩාගෙන වැටෙන්නේ නැහැ, මේ රට තුල ආයෝජනය කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියන විශ්වාසයේ ගොඩනැගිලා තියෙනවා. අපිට ජනවාරි මාසයේ සිට අද වෙනකොට අලුත් ආයෝජන සඳහා අයදුම් පත්‍ර 35ක් ඇවිල්ලා තියෙනවා. ඒ 35න් 20ක් මේ වෙනකොට අපි පිළි අරගෙන අස්සම් කරලා තියෙනවා. අපි අනිවාර්යම බිලියන 3ක ආයෝජන මේ වසර කියන්න පුළුවන් හැකියාව තියෙනවා. පෝට් සිටිය තව ඉදිරියේදී දියුණු කරනවාද මොකද වෙන්නේ? පෝට් සිටියේ සියලු කටයුතු ඉතාම සාර්ථකව කෙරීගෙන යනවා. නීතිමය කටයුතු අවසානයි. බැංකු රෙගුලාසි පාර්ලිමේන්තුවට මට ඉදිරිපත් කරන්න තියෙනවා. පෝට් සිටියට අවශ්‍ය සියලුම නීති රෙගුලාසි සකස් කරලා ඉවරයි. බැංකු රෙගුලාසි නැතුව කවුරුත් වැඩ පටන් ගන්නෙ නැහැ. මූල්‍ය රෙගුලාසි නැතුව. දැනුම් වෙනකොට අපිට 50ක් ඒකේ ඇතුලේ ව්‍යාපාර කරන්න ඕනේ. ඒ කියන්නේ අවසරලත් පුද්ගලයෙක් ඔතරයිස් පර්සන් කෙනෙක්. ඒ පීලා 50ක් දැනට අපි සහතික කරලා තියෙනවා. තියා ඉන්නවා බැංකු රෙගුලාසි ගැසට් කෙරුවට පස්සේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඩියුටි ෆ්‍රී එකේ කටයුතු අවසන් වෙලා තියෙනවා. ඒක අපි ජූනි මාසේ විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බිස්නස් සෙන්ටර් එක වැඩ කටයුතු ආරම්භ කියලා තියෙනවා. ඒකත් මාස දෙක තුනකින් අපි විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. බෝඩ් සිටි රට පණ දෙන්න අපි ළඟදිම කටයුතු කරනවා.